කිසිම විදියකට ඉෂ්ට කරන්න බැරි පොරොන්දු අපේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. 128 ඉඳලා 118ට නිෂ්පාදන ව්‍යාපාර සඳහා ආදායම් බදු අඩු කරනවලු. දැන් අත වශයෙන්ම 128ට ආදායම් බදු ගෙවන ශේෂ තියෙන බොහොම ටිකයි. අපනයනය කුඩා හා මධ්‍යම සහ බොහෝ නිෂ්පාදන ශේෂ්ත්‍ර ගෙවන්නේ 14%. එතකොට මොකද්ද මේ වක්‍රාකාරයෙන් කියන්නේ? 14%ට තියෙනකත් 18%ට ගේනවා කියන එකද? එතකොට මේ පුරොන්දුව පිළිබඳව ලොකු මුලා කිරීමක් කරනවා හැටියට තමයි අපි දකින්නේ. තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ සියලු බදු කපා දානවා කියලා ඔවුන්ට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක සම්පූර්ණයෙන්ම අයින් කළා දාලා තියෙනවා. රුපියල් බිලියන 500කට එහා කපා හරින්න යනවා රජයට ලැබෙන ආදායම. එතකොට එහෙම දෙයක් වුණොතින් එහෙම අපි බලාපොරොත්තු වෙන අයවැය හිඟය මේ රටේ කිසිම දවසක නොතිබිච්ච 9%ක විතර ප්‍රමාණයකට වැඩි වෙනවා. ජනතාව මුලා කරලා මේ වාගේ නොයෙකුත් මාකටිං පාරක් දාලා මේ වැඩේ කරන්න හිතන්න එපා. මේක ජනතාවට කරන මහා විශාල අසාධාරණයක් සහ වැරදි වැඩක්.